ඔයාමක තෙලයින්නේ ඒක ගුප රැත්ත එක හරි අප HTML පාඩම්මාලාවේ අද දෙවිනි වීඩියෝ එක අපි කලින් වීඩියෝ එක කතා කරා HTML ගැන ඒවගේ HTML ටැක්ස් ගැන ඒ කොහොමද පාවිච්චි වෙන්නේ කියලා ඒවගේම අපි ටයිටල් කියන ටැග් එක ගැන කතා කරා ඒවගේම මම කිව්වා අපි බොඩි කියන ටැග් එකක් තුල ලියන දේවල් තමයි web browser එකේ බොඩි එක තුල පෙන්වන්නේ එහෙම නැත්නම් web අඩවියක බොඩි එක බවට පත් වෙනවා අපි අද කතා කරමු බොඩි ටැග් එක ගැන බොඩි ටැග් එක ගත්තත් සුපුරුදු විදිහට බොඩි ටැග් එකට ආරම්භයක් අවසානයක් තියෙනවා මේ විදිහට බොඩි කාර ගන්න පුළුවන් හරි මම පොඩ්ඩක් හෙඩ එක සහ බොඩි එක වෙන්නේ මේ දෙක ඉඩක් ගන්නවා බොඩි එක තුල ලියන දේවල් තමයි web අඩවියක බොඩි එක බවට පත් වෙන්නේ ඒ වගේම web browser එකේ බොඩි එක තුල පෙන්වුම් කරන්නේ අපි ලියන බලමු මේ වගේ දෙයක් හරි UK group HTML tutorial මේ විදිහට ලිව්වා මම බොඩි එක තුල නිකම්ම වචන ලිව්වේ වෙනමුත් පාවිච්චි කරේ නැහැ හරි control s වලින් මම එක සේව් කරනවා සරලයිනේ දැන් අපිට අගලකින් බලමු browser එක refresh කරලා browser එක ඕනෑම browser එකක් refresh කරන්න අපිට පුළුවන් මේක දැන් ඔය ෆයිල් එක open වෙලාම ඇති අපිට පුළුවන් browser එක refresh කරන්න පාවිච්චි කරන්න f5 කියන function key එක f5 පාවිච්චි කරන්න පුළුවන් අපිට දැකින්න පුළුවන් වෙනවා ඔය browser එකේ body එක තුල අපි ලියුව දේ ලස්සනට මේ විදිහට print වෙලා තියෙනවා අපිට පුළුවන් තව ඕන තරම් දේවල් ඉදිරියට ලියන්න මම control c මම කොපි කරගත්තා මේ විදිහට control v හරි control s එකෙන් දැන් සේව් කරගත්තා අද බලමු කොහොමද browser එකේ ටික පෙන්වන්නේ කියලා f5 දැක්කද ඒක පෙන්වනවා හැබැයි පොඩි වෙනසක් තියෙනවා නේද මොකක්ද වෙනස ඔක්කොම එක දිගට පෙන්වගෙන ගිහිල්ලා තියෙනවා නමුත් මම test edit එකේ එක දැම්මේ එකින් එක පල්ලයට මොකද්ද මේ උනේ අපි කොහොමද මේක හදාගන්නේ ඒව ගැන අපි ඉස්සරහට බලමු හරි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ body tag එක තුල පාවිච්චි කරන heading ලියන්න එහෙම නැත්නම් web body එකේ තියෙන මාර්තුකා ලිවීම සඳහා පාවිච්චි කරන tags ගැන අපි අර දැන් ආදස්සාවේ එක දිගට ලියන එක කොයි විදිහෙද අපිට අවශ්‍ය විදිහට හදාගන්න කියලා අපි ඉස්සරහට කතා කරමු. අපි ආයෙත් මුලින්ම බලමු කොහොමද web අඩවියක අනිවාර්යයෙන්ම මාතෘකා තියෙනවා, උපමාතෘකා තියෙනවා. ඉතින් මේ දේවල් මූලික වෙනවා. ඒක නිසා අපි බලමු අද කොහොමද මේ මාතෘකා වගේ දේවල් web අඩවියක ලියන්නේ කියලා. අපි ඒ සඳහා පාවිච්චි කරනවා heading tag කීපයක්. මොකද්ද මේ heading tag? heading tag විශේෂයෙන් පාවිච්චි වෙන්නේ මාතෘකා ලිවීම සඳහා heading tag වල size 6ක heading tags තියෙනවා. මේ heading tags ලියන්නේ h අපරේ h1 h2 h3 h4 h5 h6 විදිහට තමයි size තියෙන්නේ මේ විදිහට h1 h1 කියලා කියන්නේ මුල්ම size එක එහෙම නැත්නම් පළවෙනි size එක h2 h3 ඒ විදිහට level පල්ලයට යනවා ඉතින් සාමාන්‍යයෙන් මේ ඉලක්කම් වලදී අපි font size ගැන කතා කරද්දී මේ ඉලක්කමෙන් තුඟවන්නේ size එක font එකේ size එක එහෙම නැත්නම් ඒ ලිය h1 හෙන්නේ එහෙම නැත්නම් heading යටතේ ලියන heading එකේ size එක තමයි මේ ඉලක්කමෙන් හඳුන්වන්නේ h වලින් කියන්නේ heading කියන එක ඒක හරිය සරලයි මොකද මේ HTML markup language එකේදී මේ තියෙන හැම tag එකකම වචනයක් සඳහා තේරුමක් තියෙනවා ඒක සරල තේරුමක් විදිහට තමයි තියෙන්නේ ඉතින් h කියලා කියන්නේ heading කියන එක 1 කියලා කියන්නේ heading එකේ size එක ඉතින් heading size 6ක් තියෙනවා 1 2 3 4 5 6 විදිහට ඉතින් සාමාන්‍යයෙන් අපි font size ඉගෙන ගනිද්දී font size ගැන කතා කරද්දී font එකේ ඉලක්කම එහෙම නැත්නම් size එකේ ඉලක්කම වැඩි වෙද්දී ඔයා දන්නවා font size එකත් වැඩි වුණා කියලා නමුත් HTML වලදී ඒකේ අනිත් පැත්ත තමයි සිද්ධ වෙන්නේ මෙතන තියෙන ඉලක්කමේ size එක වැඩි වෙද්දී එහෙම නැත්නම් ඉලක්කම වැඩි වෙද්දී සිද්ධ වෙන්නේ heading එකේ size එක අඩු වෙන එක ඒ කියන්නේ H1 තමයි උඩරිම එහෙම නැත්නම් ලොකුම size එක බවට පත් වෙන්නේ. එතනින් පල්ලයට යන ඉතුරු size ක්‍රමයෙන් කුඩා වෙනවා. අපි H1 වල මේ විදිහට දැක් ලියමු. කලින් ලියපේකම ලියමු. AUK
මම මේ කන්ට්‍රෝල් ස්ලයිඩ් සේව් කරගත්තා. දැන් බලමු බ්‍රවුසර් එක රිෆ්‍රෙෂ් කරලා කොයි විදිහටද පෙන්නන්නේ size එක කොහොමද කියලා. F5 වලින් රිෆ්‍රෙෂ් කරාම මේක තමයි H1 වල heading 1 වල size එක වෙන්නේ. ඉතින් අපි ඊතුරු ඒවත් බලමු කොයි විදිහටද ඒවයි size එක තියෙන්නේ කියලා. ඉතින් මම මේ වචනේ මේ විදිහට copy කරගන්නවා. control C වලින් මම පාස්වර්ඩ් එක copy කරගන්න තියෙනවා. ඊට පස්සේ අපි ඊතුරු ටික මේ විදිහට H2 control V වලින් press කරගත්තා. මම ඊතුරු එක press කරගන්න ඕනේ මේ විදිහට H3 control V අවසාන එක H6 control V. හරි. මම control S වලින් save කරගත්තා. browser refresh කරමු. F5. හරි. කරපෙන size ඔය විදිහට තමයි අපි HTML වලදී heading ලියන්නේ මම නැත්තම් මාතෘකා ලියන්න පාවිච්චි කරන්නේ. ඉතින් මේ මාතෘකා ලියද්දී ඔයාලට පුළුවන් මේ කැමති heading size එක පාවිච්චි කරන්න. ඉතින් සාමාන්‍යයෙන් විශාල මාතෘකා එහෙම නැත්තම් ප්‍රධාන මාතෘකා ලියන්නේ H1. අනිත් දේවල් පාවිච්චි කරනවා අපි මාතෘකා ලියන්නේ මම නම් සමහර කාලවලට මේ විශේෂ කරුණු දැක්වීම සඳහා මේ heading පාවිච්චි කරන වෙලාවල් අපි දැකලා තියෙනවා. ඔයාට මේ ලෙවල් නිවිද පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු දැන් ඔයාට පේන්නේ මේ හෙඩින් ඔක්කොම ලීවිලා තියෙන්නේ වම් පැත්තට කියන විදිහට. අපිට පරිදි මේක පැත්ත වෙනස් කරගන්න පුළුවන්. බලමු කොහොමද කරගන්නේ කියලා. මම මේ ටික දැන් ටයිප් කරගන්න මේ විදිහට. හරි. මම මේක පොඩ්ඩක් දැනකට කට් කරගන්නවා control x shortcut key එක පාවිච්චි කරලා අපිට සෙන්ටර් කරගන්න ඕන. එහෙම නැත්නම් මේ හෙඩින් එක මැදට වගේ ගන්න ඕන. මොකද හෙඩින් එක එහෙම නැත්නම් මාතෘකාව සාමාන්‍ය මැදින්නේ තියෙන්නේ. ඉතින් මැදට ගන්න ඕන නම් අපිට පුළුවන් සෙන්ටර් කියන CENTER සෙන්ටර් කියන ටැග් එක පාවිච්චි කරලා. සෙන්ටර් ටැග් එක අතර එහෙම නැත්නම් සෙන්ටර් ටැග් එක තුල මම මේ විදිහට ලියුවොත් ඒක සෙන්ටර් වෙනවා. එහෙම නැත්නම් ඒ සෙන්ටර් ටැග් එක ඇතුලේ ලියන දේවල් සෙන්ටර් වෙලා අඩවියේ මැදට වෙලා තමයි එහෙම නැත්නම් මේ බ්‍රවුසරේ මැදට වෙලා තමයි පේන්නේ. මම විතර control s වලින් මෙතන සේව් කරගත්තා. ඉතින් බලමු මේ බ්‍රවුසර් රීෆ්‍රෙෂ් කරලා F5 වලින් රීෆ්‍රෙෂ් කරනවා මම අතේ විදිහට මැදට වෙලා තියෙන දකින්න පුළුවන්. මම size එක වෙනස් කරා ඊට අනුරූපව මේ බ්‍රවුසරේ size එක වෙනස් කරා ඒක මැදට වෙලාම තමයි තියෙන්නේ. ඉතින් මේ සෙන්ටර් කියන එක අපි පාවිච්චි කරන්න ඕන මේ H1 කියන ටැග් එකට කලින්මද නැහැ. එකක් නැහැ. ඔයාට අවශ්‍ය නම් පුළුවන් මම මේ control x වලින් කට් කරගන්නවා. ඔයාට අවශ්‍ය නම් පුළුවන් මේක මේ heading tag එක ඇතුළට උනන් දාගන්න මේ විදිහට control g ඇතුළට දාගන්න පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ. මම මේක දැන් control x වලින් save කරලා browser එක refresh කරොත් F5 වලින් ඔයාට දැකෙන පුළුවන් කිසිදු වෙනසක් නැහැ. නමුත් ආ හොඳට මතක තියාගන්න අපි ටැග් එකක් ඕපන් කරොත් ඊට අනුරූපීව ටැග් එක ක්ලෝස් කරන්න ඕනේ. ඒක පිළිවෙලකට සිද්ධ කළ යුතු දෙයක්. ඉතින් අපි ඕපන් කරපු ටැග් එක මුලින්ම ක්ලෝස් කරලා ඉන්න ඕනේ. ඒක නිසා ඔයා හොඳට මතක තියාගන්න මේ ක්ලෝසිං සෙන්ටර් ටැග් එකත් මෙන්න මෙතනට දාන්න ඕනේ කියලා. මොකද මෙතනින් සෙන්ටර් එක ආරම්භ වුණා නම් මෙතනින් ඒක අවසන් වෙලා තියෙන්න ඕනේ. H1 කියන එක මුලින් ආරම්භ වෙලා තියෙනවා. ඒක ඊට අනුරූපීව අවසන් වෙලා තියෙනවා. ඉතින් මේක අනිවාර්යනේ ආකලින් දැක්ක මේ සෙන්ටර් කියන එක H1 වල අවසානයේ පස්සේ තිබුණා කියලා කිසිදු වෙනසක් සිදු වුණේ නැහැ කියලා. නමුත් මේක ඔයා මතක තියාගන්න නීතියක් නොවුණත් මේවා පස්සේ ඔයාලට ප්‍රෝග්‍රෑම් කරද්දී හිමන් නැත්නම් මේ කෝඩ් ලියද්දී ගොඩක් ලොකු පාසුවක් ගෙන දෙනවා කියලා. ඉතින් අපි මේ පොඩ්ඩක් ලියන නිසා ඔයාට ඒ පාසුව තේරෙන්නේ නැති වෙයි. නමුත් ඔයා නිකමට හිතන්න රූල් මේ විදිහට ඔයා පෙන්නුවා. ඉතින් මෙතන රූල් 11ක් කියන විදිහට රූල් ලක්ෂයක් විතර වගේ ලියවෙන වෙබ් අඩවියක් වගේ තිබුණොත් බලයි රූල් ලක්ෂයක් ලියන වෙබ් අඩවිය. ඔව් අනිවාර්යයෙන්ම රූල් ලක්ෂ 2-3ක් පවා ලියන වෙබ් අඩවිය තියෙනවා. මොකද විශාල වෙබ් අඩවිය ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේ ආරම්භක ටැග් එක අවසාන ටැග් එක ඔයාට මේ පේන මානේ ලියනවා නොවෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඔයාට නොපෙනෙන මානෙක ඒ කියන්නේ සමහර විට මෙතන සෙන්ටර් ටැග් එක තිබුණාට සෙන්ටර් ටැග් එක අවසන් වෙලා තියෙන්නේ රූල් 100 ගිල්ල වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවකදී මෙයා ඔයා ආරම්භ කරපු පිළිවෙලට මේ ආරම්භයට අනුරූප අවසන් වෙලා තිබීම ඉතාමත් වැදගත් වෙනවා. මම මේ control s වලින් මේ විදිහට save කරලා ඒ browser එක refresh කරන්න F5 වලින් කිසිදු වෙනසක් නැහැ. මට දැකින්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය නම් සිංහල වුණත් පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් ඒ සඳහා අර කරන් තියෙන එකයි සරලව සිංහල පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමය කියන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය නම් Google Font උනත් පාවිච්චි කරලා YouTube පාවිච්චි කරලා උනත් කරගන්න පුළුවන් වැඩි. අපි මේ ඉස්සරහට කතා කරමු Font ගැන කතා කරද්දී. දැන්ට ඔයාලට අවශ්‍ය නම් web අඩවියට සිංහල පාවිච්චි කරන්න ඔයාලට පුළුවන් මේ විදිහට සිංහල තෝරලා දෙන්න සරලවම සිංහල මේ විදිහට තෝරලා දෙන්න පුළුවන්. ඉතින් මේ keyboard එකේ ඉන්පුට් එක විදිහට තමයි සිංහල මම මෙතනදී තෝරන්නේ. ඔයා තාමත් මේ කීබෝඩ් එකේ ඉන්පුට් එක මාරු කරන විදිහ දන්නේ නැත්නම් මම එකට අක් ගාලා පෙන්නන්න. දැනට මම සිංහල ලියන්න. හරි කීබෝඩ් එකේ ඉන්පුට් එක විදිහට සිංහල තේරුවා. දැන් මම ඉන්ජන් ලියමු. හරි. මම මෙතන මේ විදිහ සිංහල ලියන්න. හරි මම මේ දෙල් ලිව්වා සයිස් එක වෙනස් කරා. හරි දැන් ඇති කෙටි හිතනවා මේ පේ නැත්නම් මේ විදියට කඩන්න පුළුවන්. මම දැක්කන කලින් මම පෙන්නුවා මේම කැඩුවා කියලා කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක එකට තමයි පෙන්නන්නේ. මම මේ විදියට කඩලා ලියන්න පුළුවන් පේ නැත්නම් මම පේන්නේ නැති කියලා තමයි හිතලා මේ විදියට කඩන දිහා zoom කරේ. controller එකෙන් මේ විදියට සේව් කරන්න පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ. අපි web browser එක මේ විදියට refresh කරමු. file වලින් ලස්සනට පේනවා. ගානට මැදට වෙලා ලස්සනට පේනවා. මේ විදියට සිංහලින් ලියන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්න කොහොමද මේ විදියට keyboard එකේ input එක සිංහල වලට මාරු කරන්න කියලා. ඒකට ඔයා start වලට කොහොම හරි මොනවා ක්‍රමයකින් control panel එක ගන්න. ඉතින් මේවා සරල දේවල්. control panel ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒක ඔයා පාවිච්චි කරන operating system එක අනුව වෙනස් වෙනවා. මේක දැන් Windows 7 නමුත් පාවිච්චි කරන්නේ 8.1 10 වගේ operating system එකක් නම් ඊට අනුරූපව ඒක වෙනස් වෙනවා. මම හිතනවා ඔයා ඒක දන්නවා කියලා. කොහොම හරි ඔයා මේ විදියට control panel එකට යන්න. control panel එකට ගිහිල්ලා font වලට යන්න. මෙතන මේ විදියට font තියෙනවා. font මේ කොටසට යන්න. මේක ඔයාලට පෙන්වන්න නැත්නම් මෙතන view by එක large icon වලට මාරු කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට මේ විදියට install කරලා තියෙන ඔක්කොම font දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ අතර ඔයාලට මෙන්න මේ පැත්තෙන් පල්ල දකින්න පුළුවන් වෙනවා. text service and input language කියලා. මෙන්න මේක මේ විදියට click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ text service and input language window එක open වෙනවා. ඒක general tab එක යටතේ අට දකින්න පුළුවන් ඉන්නේ දැනට ඔයාලගේ තියෙන english එක විතරයි. නමුත් මෙතන සිංහල add කරලා තියෙන නිසා නමුත් ඔයාලට සිංහලත් හෝ වෙනත් භාෂාවක් add කරගන්න අවශ්‍ය නම් මෙතන add button එක මේ විදිහට click කරන්න. add button එක click කළා. මේකෙන් මේ විදිහට පල්ලයට යද්දි මෙහෙම පල්ලයට යද්දි ඔයාලට මෙතන මේ විදිහට සිංහල ශ්‍රී ලංකා කියලා දකින්න පුළුවන් වෙනවා. ඒකෙන් එයා සිංහල BIG9 කියන එක ලබා දෙනවා. මේක තමයි සම්මත සිංහල කීබෝඩ් එක බවට පත් වෙන්නේ. ඉතින් වෙන ඒවා ලබා දෙන්න එපා. නිකන් ප්‍රෙස් කර බටන් ක්ලික් කරද්දි කීස් ක්ලික් කරද්දි වෙන ඒවා ලියවෙන්න පුළුවන්, වෙන ඒවා ටයිප් වෙන්න පුළුවන්. සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එක වෙන්නේ විදේශික කීබෝඩ් එකේ. ඉතින් මෙන්න මේ විදේශික කීබෝඩ් එක ඔයාලා ලබා දෙන්න පුළුවන්. මෙතනින් මේ විදියට ඊට පස්සේ ඕකේ කරන්න ඇති. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේක ඇඩ් වෙලා තියෙනවා ලකින්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ඔයාට මෙතන තව අලුත් එකක් මේ විදිහට ඕපන් වෙලා ඉංග්‍රීසි සහ සිංහල තෝරන අවස්ථාව දීලා තියෙනවා. හරි. මම අද කතා කරේ කොහොමද බොඩි ටැග් එක පාවිච්චි කරන්න කියලා. බොඩි ටැග් එක කොයි විදිහට ක්‍රියාත්මක වෙන්නේ වගේම මේ web body වල පාවිච්චි වෙන මූලික මාතෘකා එහෙම නැත්නම් මාතෘකා දෙකකින් සඳහා පාවිච්චි කරන H1 ඉඳන් H6 දක්වා සයිස් යටතේ තියෙන heading tag පාවිච්චි කරන්න කොහොමද වගේම heading tag එක center කරගන්න center tag එක පාවිච්චි කරන්න කොහොමද ඒ වගේම සිංහල අවශ්‍ය නම් වැඩි කරගන්නේ කොහොමද කියලා. හරි මම හිතනවා අද වීඩියෝ එකට ගොඩක් ප්‍රයෝජනවත් වෙන ඇති කියලා. වීඩියෝ එකක් නම් මතකයට ලයික් එකක් දැම්ම තමයි කරන්න එපා. තම අපිව subscribe කරේ නැත්නම් පල්ලෙහි ඉදිරිය අතපාට බටන් එක කොහොමද බලන්න තියෙනව නේද? subscribe කියලා ඒක click කරන්න මතක කරගන්න එපා. ඊළඟම තියෙන bell icon එක click කරොත් ඔබ වීඩියෝ එකක් දාපු ගමන් ඉක්මනට මාර notification එක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් පල්ලෙහි message එකේ ඒක දාලා යන්න මතක කරගන්න එපා. ඒ වගේම පල්ලෙහි description එකේ අපි කරන වීඩියෝ පාඩම් මාලාවල අනිත් වීඩියෝ පාඩම් මාලාවල සියලුම වීඩියෝ සඳහා වෙන links තියෙනවා. ඒ වගේම අපේ social media links තියෙනවා. ඒ ඔයාලා පාවිච්චි කරලා අපිව contact කරගන්න පුළුවන්. අපේ email address තියෙනවා. ඒක ඔයාලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපේ වීඩියෝ පාඩම් මාලාව හොඳ නම් ඔයාලගේ අනුන්ට දැනගන්න Facebook හෝ කැමති social media network එකක හරි එහෙම නැත්නම් ඔයාලගේ web අඩවික හරි share කරන්න මතක් කරන්න එපා. එහෙනම් අදට ගියෙ නම් ඔයාලට සුබ දවසක්.